සුබදවසක් ඔයාල සැමට අද මම ඔයාලව වෙල්කම් කරනවා අපේ YouTube channel එකට. දැන් මම මේ ඉන්නේ ලන්ඩන් වල තියෙන ප්‍රධාන tourist destination එකක් වන ලන්ඩන් අයි වැලන්ඩ කියලා. එහෙම නැත්නම් මේකට කියනවා ලන්ඩන් වීල් කියලා. මේක තියෙන ගොඩක් central ලන්ඩන් වල. එතකොට මේකට තියෙන ළඟම tube station තමයි Westminster tube station එක. එතකොට මේ ඔයාලට පේනවා ඇති තේම්ස් ගඟ තියෙනවා ඒකේ ඒ ගඟට මුහුණලා තමයි මේ ලන්ඩන් වීල් එක තියෙන්නේ සහ මේක කැරකෙනවා නිතරම වීල්ස් වගේ තියෙනවා යටින් රේසර්ස් වගේ ඒ රේසර් වලින් මේක තල්ලු කරනවා කරලා කරකවනවා ඒක තමයි මේකේ විශේෂත්වය එහෙම කරලා අපිට පුළුවන් උඩට ගිහිල්ලා බලන්න ලන්ඩන් දර්ශන ඔයාලට පේනවා ඇති එක පැත්තකින් කට්ටිය යනවා නගිනවා අනිත් පැත්තෙන් අර බලල ඉවරයි බහිනවා. ඒතකොට මේ වීල් එක දිගටම කැරකෙන අස්සේ තමයි චූට් එකට තප්පර ගානකට නවත්තනවා යනවා ඒ වගේ. ඒතකොට මේක අර කාට්ස් කියලා කියන්නේ මේ කූඩු වගේ තියෙන එකට කියන්නේ කාට් එකක් කියලා. ඒ කාට්ස් 32ක් තියෙනවා වටේටම මේ වීල් එකේ. ඒතකොට මේ වීල් එකේ බර තමයි ටොන් 1700ක් බරයි. ඊළඟට තමයි මේකේ උස මීටර් 135යි ඩයමීටර් එක එහෙම නැත්නම් මම හිතන්නේ විස්කම්බය 120යි මීටර්. දැන් මම මේ උඩට ගිහිල්ලා ඉන්නේ ඔයාලට පේනවා ඇති උඩට ගියාට පස්සේ පේන විදිහ. අවට බලන්න පුළුවන් මාර ලස්සනයි. ගොඩාක් ප්‍රසිද්ධ ස්ථාන පේනවා. මේ අවට ගොඩක් තියෙන රජයේ බිල්ඩින් ප්‍රයිම් මිනිස්ටර් ඔෆිස් එකත් මේ ළඟ තියෙන්නේ. ඒ වගේම ලන්ඩන් පාර්ලිමේන්තුව බිග් බෙන් එක බිග් බෙන් කියන්නේ අර ඇයට පේන ඔය පේන්නේ කඩලෝස් කන්නක් වගේ ඒක වල කවුරුත් දන්න ප්‍රසිද්ධ අයිකන් එකක් ටූරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්. ඊළඟට මේ ඉන්නේ පිටින් යන රටකින්ම හැම වෙලේම ඇවිල්ලා මේ කාට් එකට නැගලා මේ වීල් එකේ රවුමක් කරනවා බලන්න. ඉතින් අර ඒකේ ප්‍රධාන විශේෂත්වය තමයි ලන්ඩන් අවට තියෙන ලස්සන ගොඩනැගිලි ආදි වශයෙන් ඒ හැමදේම බලන්න පුළුවන්. ඊවන් බකින්නම් පැලස් එක වුණත් මේ ළඟ තියෙන මේ වීල් එකෙන් යන අස්සේ ඒවත් පේනවා. ඊට පස්සේ මේකේ අනිත් විශේෂත්වය තමයි ඔයාලට මතක ඇති 1999 December 31 ඒ කියන්නේ ජනවාරි පළවෙනිදාට 2000 ඉස්සෙල්ලා මතකයි අර ලෝකෙම කැළඹුණා මේ මෙලනියම් ප්‍රශ්නයක් වෙයි කියලා කම්පියුටර් සොෆ්ට්වෙයාර් හදලා තියෙන්නේ අවුරුද්ද ඒ කියන්නේ අර දිනේ මාසේ අවුරුද්දයි අර කැරක්ටර්ස් හතරක් දාන්න නැතුව දෙකක් දාලා තියෙන සොෆ්ට්වෙයාර්ට ඉෆෙක්ට් වෙනවා කියලා කීවෙ නිසා ඒ December 31 තමයි මේක හදලා තියෙන්නේ. නමුත් ඊට පසු කාලිනේ තමයි මේක ඕපන් කරලා තියෙන්නේ පබ්ලික් එකට. ඊට පස්සේ ටෙස්ට් කරලා එහෙම තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා බැරේලා අගත ලන්ඩන් එනවා නම් මේ මේකේ ගිහිල්ලා පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න කියලා මම කියනවා. මේක ලොකු ඔයාලට ලස්සන වියු ටිකක් දැක ගන්න පුළුවන්. ඒ වගේම හරි වැදගත් ජීවිතයට. එතකොට ඊළඟ විශේෂත්වය තමයි දැන් හැම December 31 වෙනිදාම හැම අවුරුද්දම මේ ලන්ඩන් අයි එක පාවිච්චි කරනවා ෆයර්වර්ක්ස් වලට. එතකොට December 31 මෙතන මිනිස්සු ගොඩාක් රැස් වෙනවා. ඇවිල්ලා ෆයර්වර්ක්ස් arrange කරලා තියෙනවා මේ ලන්ඩන් අයි එකෙන් පත් වෙන විදිහට මාර ලස්සනයි. විනාඩි 15ක් විතර දිගටම මිලියන ගාණක් වියදම් කරලා පවුන්ස් ෆයර්වර්ක්ස් තියෙනවා. ඒක තමයි දැන් තියෙන විශේෂත්වය. ඊට අමතරව පබ්ලික් එකට මේක ඕපන් කරලා තියෙනවා. එන හැම කෙනෙකුටම ඇවිල්ලා බලන්න. එතකොට විනාඩි 30ක් යනවා එක රවුමක් යන්න. එමේ හිට යන්නේ යන ගමන් වටේට බලන්න පුළුවන්. ඔය ටික තමයි දැන් තියෙන විශේෂත්වය. මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් පොඩි විස්තරයක් දාන්නම්. මේකේ විස්තර ටික ඉතිහාසය සහ කවුද මේක හොයාගත්තේ කී දෙනෙක් සම්බන්ධ වුණාද මොන අවුරුද්දේ හැදුවේ ආදි වශයෙන්. එහෙනම් ගොඩක් ස්තුතියි ඔයාලා අපිත් එක්ක රැඳී හිටියට. මේ වගේ වීඩියෝ නැවත අරන් එනකන් සුබ දවසක් ඔබට. Thank you very much. See you soon.